උරුමය සින්නක් ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම් දිස්ත්‍රික් ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීම අද සිදු කෙරුණා. ගොවි ජනතාවට පොහොර ලබා දීම සඳහා වන චෙක්පත් ප්‍රදානයද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. අයහපත් කාලගුණයේ හේතුවෙන් විනාශ වූ මන්නාරම දිස්ත්‍රික්කයේ කෘෂි රක්ෂණ වන්දි ප්‍රදානය සහ දිවර ආම්පන්න මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දීමටද මෙහිදී පියවර ගැනුණා. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සියලු ජනතාවට සින්නක්කර අයිතිය ලබා දීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට කාර්යක්ෂමව ක්‍රියා කරන ලෙසට තම උපදෙස් දී ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ. ඒගොල්ලෝ ආවේ සින්නක්කර අයිතිය නැතුව බලපත්‍රයක් එක්ක පිට වෙලා යන්නේ සින්නක්කර අයිතියක් ඇතුව උතුරු ප්‍රදේශයේ දැන් මෙහෙම ඔප්පු ගන්න 90000ක් ඉන්නවා. ඒකෙන් 45000ක් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ ඔප්පු ලබා දෙන්න පුළුවන්. මේ බලපත්‍ර ඕන වෙලාවක අහෝසි කරන්න පුළුවන්. ඒ නිසා සුරක්ෂිතභාවයක් තිබුණේ. සමහර අවුරුදු 85ක් මෙහෙම ඉඩම් අරගෙන යනවා. මන් තීරණය කරා ඒක වෙනස් කරන්න. ඉතින් මන් බැලුවා සින්නක්කර අයිතිය ලබලා දෙන්න. මේ වැඩසටහනට ඉස්සෙල්ලා කොවිඩ් නිසා, ආර්ථික අහේනිය නිසා සාමාන්‍ය ජනතාවගේ වත්කම දීපල අඩු වුණා. ඒත් දැන් උරුමේ වැඩසටහන නිසා ආපහු ඒ වත්කම් දීපල අපි වැඩි කරනවා. මීට අමතරව බස්නාහිර පළාතේ තට්ටු නිවාසවල ඉන්න අඩු ආදායම් ලාභීන් 250,000කට අපි ඒ තට්ටු නිවාසවල අයිතියත් ලැබලා දෙනවා. මේ සින්නක්කර අයිතියේ වටිනාකම දන්නේ උතුරේ ජනතාව. යුද්ධේ නිසා අවතැන් වුණා, එක එක තැන් වලට යන්න සිදු වුණා. දැන් පළවෙනි වතාවට ඒ සින්නක්කර අයිතිය දීලා ආපහු නිෂ්කාංශයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබලා දෙනවා. ඉතින් ඔබට ලැබෙන මේ ඉඩම් අයිතිය ආරක්ෂා කරන්න විකුණලා දාන්න යන්න එපා. මේ ඉඩම අරගෙන තවත් දියුණු වෙන්න. රාජ්‍ය අමාත්‍ය කාදන් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් යන මහතුරුන් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා සියලු සැලසුම් සකස් කරන්නේ පැහැදිලි දැක්මක් සහිතව බවයි. එමද මක්කලින් වල්වාදර ප්‍රචරණන්ද ඉඩම් ගැටලුව විසඳන්න ජනාධිපතිවරයා මෙහි පැමිණීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඉඩමක නිත්‍යානුකූල අයිතිය ලැබීම ගැන සෑම කෙනෙකුටම තියෙන්නේ සිහිනයක්. එම සිහිනය දැන් සැබෑ වෙලා තියෙනවා. මේ රටේ වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට හැකි වූ එකම පුද්ගලයා ජනාධිපතිවරයා. දේශපාලන අරමුණු පස්සෙ කළ ජනාධිපතිවරයා රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා. ඒ නිසා අපි එතුමාට කළගුණ සැලකිය යුතුයි. ඔහු නැවත බලයට පත් කිරීම අත්‍යවශ්‍ය දෙයක්. අඳුරු යුගයකට ගමන් කරමින් තිබූ රට බේරාගත් ජනාධිපතිවරයා ඉඩම් ගැටලුව වගේම අනෙක් ප්‍රශ්න විසඳන්නත් කටයුතු කරනවා. සාකච්ඡා කරලා ගැටලුව විසඳාගත හැකි නායකයෙක් ලැබී තිබීම සතුටක්. ජනාධිපතිවරයාගේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් වගේම සිළුම පාර්ශ්වයක කටයුතු කළ යුතුයි.